ஹலோ அண்ணே மச்சான் சார், மங்க இருந்து பொட்டா காபம் அண்ணே பாகம் புழுவண்ணா ஃபோன் ஆன்சர் வாங்க மாட்டோம் கேன லுக்கு அதா தீனா அண்ணே மாமா மேகின் குமாரி வேறுங்க நீ தெய்யனே மச்சான் அண்ணே பவித்தா அண்ணே மச்சான் மம் மம் மங் மங்கி ஆவச கியாபன் நாகராசுக்கு தெய்வத்தட தாம் அல்ல ஹதர தினக்கு எக்க சருங்கல்ல நின்னுக்கி அண்ணே பங்கி தாகண்டத் பரிதியாக குணே மடே கந்தித்தி இக சங்கீதம் கவனம் மியூசிக் මට තේරෙන්නේ නැහැ උඩේක කොහොමද ඉස්සර ගන්නද කියලා. ඒක මට විතරයි මං ඇහිලා තියෙන්නේ. අනිත් අතට කාටවත් ඇහිලා නැහැ. අනේ මම මගේ ඔළුවේ දැන් ඒක දෙදරන හැම වෙලෙම මම මේ දැනුත් එහෙමයි. මට ඔබ කියන්න මට මෙල වැඩක් කරගන්න බෑ. මම නිදා ගන්න බෑව. ඒක එන්න එන්න වැඩි වෙනවා මචං. මම මැරෙන්නේ ඉදලා තියෙන්නේ සිවිදේ නසා ගන්න ඉදලා තියෙන්නේ බා. අනේ මචං ප්ලීස් මට හෙල්ප් කරොන් දෙන්නේ. අනේ මට කියන දැනගෙන අදින්නම් බා. අනේ ප්ලීස් බං. අනේ මට එන්න බා. ඒ තමයි සුරංග අපේ කිරිහරප් පට්ටිය බලාගන්න ඔක්කුව මාමගේ පුතා. මිනිහන් මගේ වයසමයි. අපි එක පන්තිය වුණාට අපි එච්චර හොඳම යාළුවෝ නෙවෙයි. මිනිහා මට කතා කරන්නම නැති තරම්. මට හිතාගන්න බෑ මේ එකපාරට වට්ස්ඇප් වොයිස් එකක් දාලා මේ මාව ප්‍රෑන්ක් එකකට ගන්න හදනවද, ජෝක් එකකටද, එහෙම නැත්තම් ඇත්තම සිහිනයක්ද කියලා. හැබැයි මිනිහා කතා කරන්නට ඕනෙත් එක්ක මට ඒක අනේ මන්දා. කොහොමාරි දැන් මිනිහා ගෙදරත් නැහැ. මට හිතාගන්න බෑ මොනවා වෙලාද කියලා. කමන්නේ. අපි යන් ඒ තේවත්තට. වොයිස් නම්බර් 1. හයි ගයිස්, ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකට. මේක මේ හදිස්සිය කරන වීඩියෝ එකක්. ඇත්තටම මම මෙහෙට ආවේ, මේක මේ අපේ ගෙවල් ළඟ තියෙන තේවත්තක්. මම මෙහෙට ආවේ මේ අපේ සෙට් එකක් මෙහෙට ඊයේ හවස ඇවිල්ලා තිබ්බා. හරිද? ඊට පස්සේ මේ මට කිව්වා මේ හරියෙන් මේ අමුතු සද්දයක් එනවා කියලා. හරිද? ඒ කියන්නේ මේ සින්දුවක් මුට්ට මේ සාපේකුත් හිටිය මචං ඇහැටුල්ලේ. මම මේ වෙන අවධානමක් කරගෙන ආවේ. ඔගොල්ලොන්ට ඇහෙනවද? ඔගොල්ලොන්ට පිච්චනවද? ඒක මයික් එකට පිච්චනවද දන්නවන්නේ. මමත් එක්ක ආවේ. ඔයාලා ඇහෙනවද? ඇහෙනවද? නික සින්දුව සින්දුව කැහෙන්නේ මොකද? එක ඇහෙන්නේ අර උඩහා තේවත් ඉන්නම් දන්න කද? එහෙන්න මම ඒ තේවත්තට ගියා. ඇත්ත තමයි කතාව. මං හිතනවා ඒක කැමරා රෙකෝඩ් වෙලා ඇති කියලා. ඒක හරි අමුතුයි, දරාගන්ට කමාරි. වැඩේ කියන්නේ මම අම්මත් එක්ක ගිය තේවත්තට. ඒත් අම්මට ඒක ඇහුන්නේ නැහැ. වීඩියෝ එකේ ඒක පැහැදිලිවම තියෙනවා. ඒක මට විතරයි ඇහෙන්නේ. හැබැයි ඒක කැමරාවේ පික් වෙලා තියෙනවා. ඒ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. වොයිස් නම්බර් 2. වීඩියෝ නම්බර් 2. හරියටම තේවත්තර ගිහිල්ලා ඇවිල්ලා දැනට පැය 24යි. හරියටම පැය 24යි. මටත් අරක ඉෆෙක්ට් එක ඇත්තම දැනෙනවා වගේ. කියන්නේ මට තාමත් ඒක නිකන් මේ අහල පහල ඇහෙනවා වගේ. මගේ ඔළුව අතර නිතරම මේක තෝංකා දෙනවා. මට ඊයේ රෑ එච්චර ඉෆෙක්ට් එකක් තිබ්බේ නැහැ. නමුත් දැන් ඒක මානසික පීඩනයක් ඇත්තරම. ඔයාලට කියන්න මගේ මේ නහයම හැම වෙලේම දාඩිය දාලා තියෙන්නේ මං හිතන්නේ ස්ට්‍රෙස් එක හින්දා. අනේ මන්දා අපි බලමු. මට මේකට හොයන්න ඕන. බලමු ඉස්සර මොකද වෙන්නේ කියලා. වීඩියෝ නම්බර් 3. මම තේවත්තර ගිහින් ඇවිත් හරියටම දැන් පැය 50ක් ඒ වගේ කිට්ටු ඇති. ඇත්තරම මට ඉවස ගන්න බෑ. මගේ ඔළුව ඇතුලේ කොච්චරවත් ඒක දුම් ගාර දෙනවා. මට ඒක නිතරම කියවෙනවා, මිමිනනවා. ඉතින් මම බොහොම අමාරුවෙන් මේ පාලනය කරන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන කවුරු හරි ඉන්නවා නම් අපිට හෙල්ප් කරන්න ප්ලීස්. සුරංගට මොනවගේ වෙලාද කියලා ඇත්තට මේ ෆීල් එක මට දැන් දැනෙනවා. මට නිින්දෙන් නැහැ වෙලා. මට මේ පුදුම අමාරුවෙන් මම මේ තරහින් ඉන්නේ.
ඔද තෙද ඇති තෙද බල ඇති මූනි බත ඇති මූනිද යා ඔද තෙද ඇති මූනි බත ඇති මූනිද යානෙනි තිත නිල් කාට රොඩු මලින් උපන් මූනිද යානෙනි බොරු නෙමෙයි මෙහෙම දේවල් ඇත්තට වෙන්න පුළුවන් බොරු නම් මේ වීඩියෝ එක බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ඇත්තදී